මම පෙර පාසල් ගුරුවරියක් විදිහට සේවය කරනවා. පුංචි කාලේ ඉඳන්ම ගීත ගායනා කරන්න කැමති. ඒකයි සියද වොයිස් ඔෆ් ඒසියා තරගයට සහභාගී වුණේ. අද මම ගායනා කරන ගීතේ කාන්දු ගොයියක් සහ රකිණා දෙවි. අද පෙරපාසල වහලද? අද නිවාඩු සර්. මේ අම්මා තාවද? ඔව් අම්මත් ඉන්නවා. ආදී අම්මයි දුවයි දෙන්නම ආවම දැන් මොන්ටිසෝරි බලා ගන්න කවුරුත් නැහනේ. එතකොට අද නිවාඩු දෙන්න උනාද නැත්නම් අද හැමදාම නිවාඩු දවසක්? මේ දෙසැම්බර් නිවාඩුව හින්දා. ඔව් සර්. අපිට ඉතින් පොඩි කාලේ මේ වගේ පෙරපාසල් ගුරුවරිය හම්බුණා නම් නේද? අමන්දිගේ ගායනය ගැන මම මුලින්ම විමසනවා නෙළු අධිකාරී මහත්මියගෙන්. මම ඇත්තටම ඔයාගේ වොයිස් එකට හරිම කැමති. ඇත්තටම මම අපි රසිකයෝ හැටියට ගත්තොත් මම රසිකයෙක් කියලා කියන්න පුළුවන් ඔයාගේ. තරංගයේ ඔයා ඉදිරියට ගියත් නැතත් ඔයායේ කර දැන් අද ගත්තු මේ ගීතේ මේ ජන ආරට නිර්මාණය වෙච්ච ගීතයක් ලොකු දේවල් ඒ ගීතේ කරන්න තිබ්බේ නැහැ ඔයාට. නමුත් ඔයා ලොකු දෙයක් ඒකේ පෙන්නවා. මම ඔයාට සුබ පතනවා. ඔය සුවිශේෂී හඬ ඇතුලේ අපිට සුවිශේෂී වූ සුවඳක් දැනෙනවනේ මේ මැදිරිය ඇතුලේ. ඒ තමයි ගොඩ්රිජ් එයා පොකට් සුවඳ. ඒ සුවිශේෂී හඬ පරාසයන් වලට මේ සුවිශේෂී සුවඳ එකතු වුණාම හරිම සුන්දරයි. ගොඩ්රිජ් එයා පොකට්. නිල් වර්ණකල සූර්ය මාත්මයා. සාමාන්‍යයෙන් අපි ජාත්‍යන්තරයේ ඉලක්ක කරගෙන යමක් කරනකොට අපේ ආරයට හුරු වෙච්චි කාන්තා කටහඬවල වලට වඩා ජාත්‍යන්තරයට ළඟා විය හැකි කටහඬවල වලට විශේෂ තැනක් අපි දෙන්න ඕනේ. ඒ තුල මම දකින්න ඔබේ කටහඬේ අමුතුම ආරයක් තියෙනවා. ඔබේ ගායන හැකියාවත් සාමාන්‍යයෙන් මම හිතන්නේ කාන්තාවක් ඇටියට මේ ගෙදරදී ඕක ප්‍රැක්ටිස් කරන්නවත් පුළුවන්ද කියලා මට හිතා ගන්න අමාරුයි. මේ ඔය වගේ ගීතයක් දෙමෝපිය සමහරට මොනා කියනවත් දන්නේ නැහැ. මොනාද මේ කරන්නේ කියලා අහනවත් දන්නේ නැහැ. එච්චර මේ ඔයා කැපකිරීමක් කරලා තියෙනවා. ඒ ගායනෙට මම හරි කැමතියි. මම සුබපත. හේෂාන් ගමගේ මාත්මයා. දැන් සාමාන්‍යයෙන් පිරිමි කටහඬ ගැහණු කටහඬ බෙදෙනකොට
බේස් බාස් කියන රේන්ජ් එක ගොඩක් කලාවට පිරිමි අයට තමයි අපි පාවිච්චි කරන්නේ. නමුත් ඔයාට ඒ දෙකම හිමි වෙලා තියෙනවා. ඉතින් ඔයාද ගීතේ ලෝ රේන්ජ් එකයි හයි රේන්ජ් එකයි පෙන්වන්න ගත්තා. ලෝ රේන්ජ් එක සමහරක් තැන් යම් යම් ප්‍රශ්න තිබ්බා. නමුත් ඒ කලයක ඉතාමත්ම ලස්සනයි. කෙසේ නමුත් ඔයා යුනික්, ඔයාගේ ඔයා අද ඇඳන් ඉන්න විදිය හරි ලස්සනයි, ගැළපෙනවා. ඉස්සරහටම යන්න, ජය වේවා. සුභ පතනවා අමන්දි, ඔබට අවසන් 24 දින අතරට යන්න ශක්තිය ලැබෙන්න කිය.